ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අද ශුද්ධෝත්සභා මාතාව ජේසුස් ස්වාමීන් වහන්සේගේ අන්‍ය රූප විලාශ වීමේ මංගල්‍ය සමරනවා ජේසුස් ස්වාමීන් වහන්සේ තාබෝරු කඳු මුදුනේ මේ ආකාරයෙන් අන්‍ය රූප විලාශ වීමේ සිද්ධියදී පෙදුතුමා ස්වාමීන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි අප මෙහි සිටීම යහපතක් ඔබ වහන්සේ කැමති නම් අපි ඔබ වහන්සේට එක කුඩාරමකුත් මොසස්තුමාට එක කුඩාරමකුත් එළියා දිවසිවරයාට තවත් කුඩාරමකුත් හදන්නම් කියලා මොකක්ද මේක කියන්නේ ස්වාමීන් වහන්සේගේ මහා මහිම ප්‍රභාව දකිද්දි පේදුරුතුමාත් ඒ වගේ මණිකුත් ගෝලු දෙදෙනාත් ආස කළා හැබැයි වුන්ට අමතක වුණා කඳු මුදුනේ තියෙන මහිම ප්‍රභාවට වඩා කන්දෙන් පල්ලෙහා තියෙන දුක් විඳීම වඩා ප්‍රබල බව ජේසුස් ස්වාමීන් වහන්සේගේ ඒ මහිම ප්‍රභාව උන්වහන්සේ ලබා ගන්නේ කන්දෙන් පල්ලෙහා තියෙන දුක් විඳීම තුන එනිසායි උන්වහන්සේ කන්දෙන් පල්ලෙහාට බහින්නේ කඳු මුදුනේදී හැමතිස්සෙම මහිම ප්‍රභාවෙන් ජීවත් වෙන්න පුළුවන් හැබැයි උන්වහන්සේ යථාර්ථයට මුහුණ දෙන්න කන්දෙන් පල්ලෙහාට බැහැලා උන්වහන්සේගේ ජීවිතේ පූජා කරන අදණිය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අපිත් හැමතිස්සෙම ආසයි සිහින ලෝකවල ජීවත් වෙන්න මහා මහිම ප්‍රභාවෙන් ජීවත් වෙන්න බාහිර ලෝකෙට පේන්න බොහොම ලස්සනට සුදුවට පිරුවට ඉන්න හැබැයි අවාසනාවට අපිට හීන ලෝකවල ජීවත් වෙන්න ගිහිල්ලා පොළවේ පය ගහලා ජීවත් වෙන අමතක වෙලා යථාර්ථයට මෝන දෙන අමතක වෙලා හැබැයි ජේසුස් ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෝලියෝ කඳු මුදුනේදී ඒ මහිම ප්‍රභාවත් එක්ක දිගට මුමු කියලා යෝජනා කළාට උන්වහන්සේ ඕන්ව රැගෙන නැවත කන්දෙන් පල්ලෙහාට එනවා ඒ කඳු පාමුල තිබෙන දුක් විඳීම මරණයට මුහුණ දීලා උන්වහන්සේ නැවතත් ඒ මහිම ප්‍රභාවත් කරගන්නේ එහෙනම් අපි උත්සාහ කරන්න ඕන මුලින්ම මේ ලෝකේ තියෙන දුක් වේදනාවන් අමාරුකම් දුක් ගැහැට කිනේ යථාර්ථයට මුහුණ දෙන්න අවශ්‍යයි අන්නේ යථාර්ථය හරහා තමයි ඔබ මම කඳු මුදුනේ තියෙන මහිම ප්‍රභාව ලබ ගන්නෙ හරියට ජේසුස් ස්වාමීන් වහන්සේත් ජනතාවත් එක්ක නිරන්තරයෙන්ම හැමතිස්සෙම පොරබදලා පෞද්ගල සමාජ ක්‍රමයට එරෙහිව සටන් කරලා උන්වහන්සේ දුක්ඛින්දලා මරණයට පත් වෙලා උන්වහන්සේ කල්වාරි කඳු මුදුනේදී උන්වහන්සේ තමන්ගේ ජීවිතය පූජා කරලා එතනින් නොනැවති උත්තාන වුණේ ඒ මහිම ප්‍රභාවත් කරගත්තේ එහෙනම් ඔබටත් මටත් උන්වහන්සේගේ ආදර්ශ අනුගමනය කරමින් දුක්ඛින්දීම මරණය තුල අපිටත් උත්තාන වෙන්න පුළුවන් ඔබට ජේසුස් පිටයි